අයිබෝන් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට අද සිකුරාදා. සාමාන්‍යයෙන් එංගලන්තේ සහ මං හිතන්නේ යුරෝපයේම යුරෝපයේ පුරවැසියෝ සිකුරාදා දවස එනකම් බලාගෙන ඉන්නවා පොඩ්ඩක් තමන්ගේ ෆැමිලි එකත් එක්ක එළියට ගිහිල්ලා පොඩි සෙනසුරාදා ඒ දවස් දෙක ගත කරලා ඉන්න. ඒ වගේ මමත් අද පොඩ්ඩක් එළියට ආවා. චුට්ටක් ඇවිදලා කරලා ඉන්න කියලා. ඒ ගමන් තමයි මේ වීඩියෝ එක තමුන්නාස්සලට එවන්නේ. මෙතන අපූරු තැනක් අපි පොඩි රෙස්ට් එකක් ගන්න නැවතුණා. මේ පරණ යුද හමුදා උපකරණ යුද උපකරණ ප්‍රදර්ශන භූමියක්. මේක ඇත්තටම පුද්ගලික තැනක් රෙස්ටුරන්ට් එකක්. ඒ නිසා අපි ඒ වගේ සුන්දර තැනක ඉඳලා තමුන්නාස්සලට කතා කරන්න හිතුවා. මම හිතන්නේ සඳුදා ඉඳන් සිකුරාද වෙනකන් අපි වැඩ කරලා ඒ මහන්සියත් එක්ක පොඩි රිලැක්ස් එකකට තමයි හැමෝම සාමාන්‍ය කරන්නේ. ඒත් මම දන්නවා ලංකාවේ උතුරේ ඉඳන් දකුණට යනකම්ම ඒ වගේ දෙයක් කරන්නට තියා හිතන්නටවත් බැරි අපේ දෙමාපිය අහිංසක දරු දැරියෝ ඉන්නෝ. තාම යාපනයේ දරු දැරියෝ ඉන්නෝ කොළඹ ඇවිදින් නැති. මාතර ප්‍රදේශයේ සමහර පාසල් දරු දැරියෝ ඉන්නෝ යාපනයේ ගිහිල්ලා නැති. මෙවැනි තත්ත්වයක් උදා වුණේ ඔය 76 වසරක කාලකන්ණි දේශපාලනය නිසා. ඒ දේශපාලනයට තිත තියලා ඒ දේශපාලනයේ මංකොල කාපු රටේ ධනය මංකොල කාපු ඒ සියලු දේම දැන් 20-24 සැප්තැම්බර් 21 වෙනිදා අපි සේරම ආපස්සට හැරෙව්වා. නැවත වතාවක් තමුන්නාසලට උතුරේ ඉඳන් දකුණට යන්නත් දකුණේ ඉඳන් උතුරට යන්නත් ඒ අවශ්‍ය වටපිටාව ඒ අවශ්‍ය ආර්ථික පසුබිම මම හිතන්නේ ඒ හදන එක පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක රුකුමා දිසානායක සහෝදරයා මේ වෙනකොට ආරම්භ කරලා ඉවරයි. ඒ වගේම තමයි ඔහුට කණ්ඩායමක් වශයෙන් අද අවසාන දින නාම යෝජනා බාර ගැනීම නොවැම්බර් මාසේ 14 වෙනිදා ඒ මැතිවරණයේ තියෙනවා. ඒ මැතිවරණය කියන්නේ ජාතික ජනබලවේගයේ සුවිශේෂිත ජයග්‍රහණයක් එක්ක ජාතික ජනබලවේගයේ නායක වර්තමාන ජනාධිපති අනුකුමාර් දිසානායක සහෝදරයාගේ ඔහුට අවශ්‍ය කැබිනට් මණ්ඩලය මේ නීති සම්පාදනය සඳහා වසර 76ක් තිස්සේම ඒ කාපු දේශපාලනය නවත්තන්නට තිත තියන්නට ඒ අවශ්‍ය කැබිනට් මණ්ඩලය නීති සම්පාදනය සඳහා මම හිතන්නේ තමුන්නාසලා දැන්ටම පත් කරන්නට බලාගෙන ඉන්නවා දැස් දැල්වගෙන ඒ දවස එනකම්. ඒ දවස නොවැම්බර් 14 වෙනිදා එදා තමුන්නාසලා ස්ථිර වශයෙන්ම ජාතික ජනබලවේගයේ සංකේතය මාලිමාව ඉස්සරහින් කතරේ ලකුණු කරන බව අපිට සහතිකයි. ඒ තමයි ජාතික ජනබලවේගයේ නායක අනුකුමාර් දිසානායක සහෝදරයාගේ මේ ගමන් මාර්ගයත් එක්කම ඔහුව ශක්තිමත් කිරීම තමයි රටේ ජනතාවගේ ප්‍රථම වගකීම වෙලා තියෙන්නේ දැන් වෙනකොට අපිත් එක්ක කතා කරනකොට. ඒ වගේම තමයි රටක නීති හා සාමය නැති තාක්කල් රටේ ආර්ථික සමාජ සහ දේශපාලනික විශාල කඩාවැටීමක් තියෙනවා. ඒක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. පහුගිය කාලාන්තරයක් තිස්සේ රාජපක්ෂ යුගයේදී ඇරඹි සුදු ඇන් සංස්කෘතිය කිසිම හිතප්පපුවක් නැතුව රටේ මහා කාර්යයක් ඉටු කරන්නට පුළුවන් ලසන්තලා වැනි ඉග්නලිගොඩලා වැනි පුද්ගලි රගෙන ගිහිල්ලා අමානුෂික වද දීලා මරලා දාපු යුගය. තමුන්නාසලා වෙනුවෙන් මම ඒ පිළිබඳව දිගින් දිගටම හොයනවා. ඒ හොයනකොට ඔබ දන්නව පහුගිය දවස් දෙකක් තිස්සේ ඊයේ පෙරේදා දින දෙකක් තිස්සේම මම නිරන්තරවම අවධානය යොමු කෙරෙව්වා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යොදපු ඒ බී රිපෝට් එකක් පිළිබඳව.
ఏబి రిపోర్ట్ එක තමයි ශාන්ත සමරවික්‍රම සහ අලව්ව ප්‍රදීප් කියන ප්‍රදීප් නිසංසල කියන පුද්ගලින් දෙදෙනා පැහැරගෙන ගිහිල්ලා ඒ පැහැරගෙන යාම සිදු කරේ අලව්ව OIC සහ OIC ක්‍රයිම් සහයි පුද්ගලයෝ ඒ කණ්ඩායම රැගෙන ගිහිල්ලා දුන්නේ වාස් ගුණවර්ධනට වාස් ගුණවර්ධන තමයි ඔය නාවික හමුදා වදකාගාට දුන්නේ ඇයි මෙහෙම කෙරුවේ කියන එක පිළිබඳ හොයාගෙන යනකොට ඒ කැගල්ලේ හිටපු ඔය മന്ത്രി පොදුජන පෙරමුණේ මහීපාල හේරත් වගේ දේශපාලන උමනා වෙනුවෙන් තමයි වාස් ගුණවර්ධන ඒ සිද්ධින් කරලා තියෙන්නේ මේ පැහැරගෙන යාම වාස් ගුණවර්ධනට බෑ ඒ පුද්ගලින් දෙන්න නාවික හමුදාවේ ඒ වදකාගාරයට බාර දෙන්නට මරන්න එහෙමනම් ගෝඨාභය දැනගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ එකගතාවය ඇතුව තමයි ඒ දීලා තියෙන්නේ වදකාගාරයට නාවික හමුදා වදකාගාරයට ඒ වදකාගාරයේ මෙහෙවපු ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ පිළිබඳව මම දිගින් දිගටම කිව්වා තාමන්න සතුටුයි කියන්නට අද මියගිය පුද්ගලයන් වෙනුවෙන් අද යුක්තිය ඉෂ්ට කරන්නට මට ශක්තියක් ලැබුණා ඒ තමයි 296 වෙනි වගන්තිය නොයදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සුගත් කුමාර් කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ මිනු මෙරුන් අංශයේ බාර OIC ඔහු කරපු වැඩේ අයිතු සිරකර තැබීම පිළිබඳව පුද්ගලින්ට නඩු පවරන්නට බී රිපෝට්යක් දැම්මා ඊට පස්සේ පොද රිපෝට් දැම්මා නමුත් මම රටේ සමස්ත ජාතියේම හඬගාලා කිව්වා පහුගිය දවස් ගාණක් මෙන්න මේක කරන්න යනවා මේ 296 වෙනි වගන්තිය එහෙමනම් මිනි මැරීම කියන චෝදනාව අයින් කරලා මේ ටිරාන් නලස්ලගේ නාවික හමුදාවේ කරන්නා ගොඩලගේ වමනා වෙනුවෙන් ඒ පැවතිච්ච දූෂිත රාජපක්ෂ වික්‍රමසිංහ පාලනයෙන්දී කරගෙන ආපු එකට චිත තියාවුන් තියන්නට හැකියාව ලැබුණා 9 වෙනිදා තිබිච්ච අධිකරණයේ නඩුවේදී නාවික හමුදා වෙනුවෙන් නීති චසිකිත සිරිවර්ධන සෝරි ඔහුට කියන්නේ අසිත සිරිවර්ධන නමුත් ඔහු අසිකිත වැඩ කරන නිසා ඔහුට පටබැඳි නාමය තමයි අසිකිත සිරිවර්ධන මේ අසිකිත සිරිවර්ධන කියන පුද්ගලයා එහිදී ඔහු පැහැදිලිවම අධිකරණයේ ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියනවා අධිකරණයේදී අර ඉංගලන්තයේ YouTube කාරේ කෑ ගහනවා ස්වාමීනි මේ කෑ ගහපු හින්දා තමයි මේ 296 වෙනි වගන්තිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙන්නේ කියලා. අපි සතුටු වෙනවා. එවැනි දෙයක් කරන්නට ලැබීම අර පැහැරගෙන ගිහිල්ලා මරලා දාපු ශාන්ත සමරවික්‍රමට සහ අලව්වේ ප්‍රදීප් කියන පුද්ගලින්ට යම් තරමකට හෝ යුක්තිෂ්ඨ කරවා ගැනීමට බලකිරීම බලපෑමක් කරන්න සිද්ධ වුණා. පුළුවන් වුණා. අසික්කිත සිරිවර්ධනගේ අසික්කිත සිරිවර්ධන කියන නීතිච්චවරයා පැහැදිලිවම අධිකරණයේදී කියනකොට හැබැයි මේකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරේ නැහැ සැකකරු අත්වනුර අරගෙන ඔහු ලොකු මල්ලි සහ පොඩි මල්ලි කියන සෝරි ලොකු කුමාර් සහ පොඩි කුමාර් කියන දෙදෙනා ඔවුන් දෙදෙනාම පෙටි ඔෆිසර්ස්ලා දෙන්නේ ඒ දෙදෙනා අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කරා ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කරමින් ඔවුන් කිව්වේ මේ පැහැරගෙන යාමට මොවුන්ගේ සම්බන්ධයක් නැහැ නමුත් මේ දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙනුවෙන් ඉදිරිපත් කරනවායි කියලා. ඇත්තටම මේක පිළිබඳව පහුගිය සතියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔය ප්‍රධාන පොලිස් පරීක්ෂක හම්බ වෙන්න ඕයිසිව හම්බ වෙන්න ආවා ඔය සුමිත් මුණසිංහ කියන ලුටිනන්ට් කොමඩෝර් කමාන්ඩර් සුමිත් රණසිංහ ඒ සුමිත් රණසිංහ කියන පුද්ගලයා ආවා ඒ ආවෙන් පස්සේ මොහු ආවේ නිකන් නෙමෙයි මේ සුගත් කුමාරව හම්බෙන්නාවේ ඩීල් එකක් දාන්න ඩීල් එක දාන්න ආවේ අසික්කිත සිරිවර්ධනත් එක්ක එදා ඔය අසික්කිත සිරිවර්ධන නීතිච්චවරයා ඔය ආකාරයටම ඩීල් එකක් දාන්නවා තවත් නඩුවකට ඒක තමයි B700
32 කියන කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වය අධිකරණයේ තියෙන නඩුව එදා ඒවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව හිටියේ ශානි අබේසේකර ඔය විමර්ශනය සිදු කරමින් තිබුණේ නිශාන්ත ද සිල්වා මේ කීර්තිමත් අපරාධ විමර්ශකයන් දෙදෙනා මේකට දැඩිසේ විරුද්ධත්වය ප්‍රකාශ කරා එදා ඔවුන්ට බලපෑම් කරා කලින් මම ඔබට කිව්වා නාරාහම් පිටදී KDH වෑන් රථයේ ගමන් කරමින් සිටි කොටහේනේ පදිංචි පක්කිලි සාමි සහ ඔහුගේ මස්සිනවන රජයේ සේවකෙක් පැහැරගෙන ගිහිල්ලා බෙලි කපලා ඒ වෑන් රථයේ කෑලි වලට කපලා කෑලි 72කට වැලිසර කඳුරේ තියෙන කතාව මම ඔබට මීට ඉස්සෙල්ලා කිව්වා ඒ සිද්ධිය පිළිබඳව ඔය වගේම ඔය අසික්කිත සිරිවර්ධන සහ ඔය රණසිංහ සුමිත් රණසිංහ එදත් ඇවිදින් ඔය වගේ බලපෑම් කරා හැබැයි ඒ වෙනුවෙන් කියන්න සන්තෝසයි ඊයෝය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී වෙනුවෙන් කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහත්මයා සහ ඔහු සමග පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මේ දෙන්න එකට එකතු වෙලා තමයි මේ කාර්යයට විරුද්ධත්වය ප්‍රකාශ කරලා ඒ කරුණු සියල්ලම අධිකරණයට වාර්තා කරා. එදා එහෙම කරා. නමුත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිදින් මේ වගේ පහුගිය දවසක ඔය සුගත් කුමාරත් එක්ක සාකච්ඡා කරා. නමුත් මේ පිළිබඳව සුගත් කුමාර දාලා තියෙන බී රිපෝට් එකේ තියෙන්නේ අනර්ථය. ඒ කියන්නේ අනර්ථය දාන්න වෙන දෙයක් නෙමෙයි. අනර්ථය කියන එකට වරද පිළි අරගන්නවා. හැබැයි අර පක්කිලි සාමි සහ උගේ මස්සිනා පැහැරගෙන ගිහිල්ලා බෙලි කපලා මරලා දාපු එක පිළිබඳව මිනිමෙරුම පැහැරගෙන යාම අයිතු රඳවා සභාව ගැනීම මේ චෝදනා සියල්ලම ඉවත් කරලා තියෙනවා. මෙතනින් බරපතලම චෝදනාව 296 වෙනි වගන්තියේ මිනිමෙරීම ඒ චෝදනා අයින් කරලා අනර්ථයට විතරක් දානවා. මෙන්න මේක තමයි මේගොල්ලෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙලා ගහන ගේම. මේ ආකාරයේ ගේම් ගහන පුද්ගලෙක් තමයි ඔය පෙරේද ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙන්දත් මහත්මයාට වර්තමානයේ නීති හා සාමය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන්ගේ අමාත්‍යාංශයේ භාර ලේකම්වරයාට ගිහිල්ලා අමූලික බොරු බී රිපෝට් එකක් දැම්මේ. මොකද හේතුව ඔහුට එවැනි නෛතික අයිතියකුත් නැහැ, සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද ඒ වෙනකොට ඔහු වැරදිකරුවෙක් වැරදිකරුවෙක් කරලා ශිෂ්ටාධිකරණේ FR එකක් තියෙනවා. එහෙම FR එකක් තියෙන කෙනෙකුට ගිහිල්ලා නැවත චෝදනා පත්‍රයක් එහෙම නැත්නම් බී රිපෝට් එකක් දාන්න බෑ. මේක තමයි නෛතික தත්ත්වේ. මෙවැනි පුද්ගලින් තමයි ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අරක් කරගෙන ඉන්නේ. මම හිතන්නේ අද අපි සතුටු වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සුවිශේෂිත අධ්‍යක්ෂකීම් තියෙන මම දන්නේ පොලිස් පරීක්ෂකවරයාගේ සිට ජීවිත කාලේ වැඩිම කොටසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගත කරපු නියෝජ්‍ය පොලිස්පති වර්තමාන නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් බාරගත්ත වැඩ බාරගත් අද අම්පාවිල මහත්මයා. අම්පාවිල මහත්මයා කියන්නේ ඉතාම දක්ෂ, ඉතාමත්ම අපරාධ විමර්ශනයේ පිළිබඳව සුවිශේෂිත නමක් දරපු පුද්ගලෙක්. හැබැයි ඒගොල්ලන් ඉන්න දුන්නේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඇයි? අර රාජපක්ෂලාගේ අඹුඩ වල සුවඳ බැලුවේ නැති හින්දා. හැබැයි එහෙම සුවඳ බල බල හිටපු ප්‍රසාද් රණසිංහලා, ඊට පස්සේ රොහන් පේමරත්නලාව, රොහන් පේමරත්න මම හිතන්නේ දුම්මල ගහලා එලවා ගන්න බැරුව හිටියේ. අනේ දෙයියනේ යන්තම් අද තල්ලු කරලා ඇරියා. පෑලිගොඩ උතුර කොට්ටාස් උතුර මම හිතන්නේ ජනවාරි 16 ඔහු රිටයර්මන්ට් ඉන්නවා. මෙවැනි නිින්දිත ආකාරයෙන් තමයි මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඔය කී පොයින්ට්ස් වල ඉන්න ඒ පුද්ගලෝ ඒ වගේ තියෙන සාරේ උරා බිබී හිටියේ. මම තමුන්නාස්සලට කියන්නේ එකයි, හැම වෙලේම මේ පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනේ මුදවා ගත යුතුයි. දේශපාලනේ මුදවා ගැනීමේ පළවෙනි පස් පෙඩැල්ල අපිට කපන්නට පුළුවන් වුණා. ඒ පස් පෙඩැල්ල කපලා ඒ මාර්ගය විරුද්ධ කරන්නට තරම් නිර්භීත නායකත්වයක් තමයි ජාතික ජනබලවේගයේ නායක අනුකුමාර දිසානායක ජනාධිපතිවරයා සැප්තැම්බර් 21 වෙනිදා එදා ජයග්‍රහණය තිබ්බේ. ඒ නායකත්වයේ ගමන් මාර්ගය යමින් වර්තමාන නීති හා සාමය භාර ඇමති 22 හේරත් සහෝදරයා පැහැදිලිවම කිව්වා පළවෙනි දවසම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනය ඉවත් කරනවා. ඒක තමයි
අද කිසිම ඇඟිලි ගැසීමකින් තොරව ඔය බී රිපෝට් දාන්නට ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන්නේ නීති ආසාමයේ අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙවැනි තත්ත්වයක් තමයි රට තුල ගොඩ නැගිය යුත්තේ හැබැයි මතක තියාගන්න ඕනේ ඒ දේවල් අභිභව ඒ දේවල් අනවශ්‍ය විදියට ප්‍රයෝජන ගන්නට අපි කිසිසේත් ඒවා පිළිබඳව ඉඩ තියන්නේ නැහැ ඒ නිසා ඉතාම හොඳින් මතක් කරන්න එවැනි නිලධාරීන්ට කිසිම හේතුවකට ඒ ආකාරයට එවැනි කටයුතු කරන්නට අපි ඉඩ තියන්නේ නැහැ මොකද ඒ ප්‍රධානම දේ තමයි ඒ ආකාරයට ඔවුන් දිගින් දිගටම කරගෙන ගියොත් රටේ නීති ආසාමය වල්වදිනෝ එවැනි තත්ත්වයකටපත් නොවෙන්නට අපි නිරන්තරවම ඒ පිළිබඳ සොයා බලමින් ඉන්නවා ඒ වගේම තමයි අපූරු කාර්යයක් තියෙනවා තවත් කඩයුත්තක් කියන්න ඒක ඇවිදින් නිකන් දෙයක් නෙමෙයි ඒක ඇවිදින් රත්තරන් මේක හරි රත්තරන් මොකද්ද මේ රත්තරන් ඒ රත්තරන් තමයි පහුගිය කාලේදී ඔය මහා ලොකුවට කයිවාරු ගහන බී රිපෝට් දාපු පුද්ගලයා තමයි ඔය සුගත් කුමාර සුගත් කුමාරලාට තොරතුරක් ලැබෙනවා ඉන්දියාවේ සිට රත්තරන් කිලෝ 39ක් කල්පිටිය හරහා එනවයි කියලා මේක පිළිබඳ විමර්ශනයන්ට යනවා ප්‍රසාද් රණසිංහ ළඟ හිටියා ගෝලෙක් ඔහුගේ නම ඩිලාන් පොලිස් කොස්තාපල් ඩිලාන් සමග මේකට සහභාගි වෙනවා පොලිස් SI කෙනෙක් සහභාගි වෙනවා SI තමයි මේ රේඩ් එක පිළිබඳව තොරතුරු ලබා ගන්නේ SI ජයරත්න ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා පොලිස් සරෙන් සිල්ලෝ මේ සුගත් CL සුගත් ඊට පස්සේ ඩිලාන් පොලිස් කොස්තාපල් ඩිලාන් උප පොලිස් පරීක්ෂක ජයරත්න පොලිස් සරෙන් සිල්ලෝ මේ කණ්ඩායම එකතු වෙලා යනවා කල්පිටියට කල්පිටියට ගිහිල්ලා අර පුද්ගලයාගේ ක්‍රූස් කියන පුද්ගලයාගේ ඒ ක්‍රූස් කියන පුද්ගලයාගේ රත්තරන් කිලෝ 39ක් අත්තරුන් ගන්නවා මම දැන් අහන්න කැමති සුගත් කෝ ඒ රත්තරන් කිලෝ 39 මතක තියාගන්න ඕනේ මේ සියලු තොරතුරු අද මාස සතුව තියෙනවා ඒ වගේම තමයි මේ කිලෝ 39 අත්තරුන් අරගෙන මේ කිලෝ 39 කිලෝ 8යි ප්‍රොඩියුස් කරේ ඊටු ටික කිලෝ 8ක් ප්‍රොඩියුස් කරලා කිලෝ 31ක් මේගොල්ලෝ අනිත් පැත්තට ගෙදර ගෙනිච්චා මේකේ ප්‍රධාන සැකකරු එක් තමයි හිටපු නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ප්‍රසාද් රණසිංහ මේක පිළිබඳ වහාම විමර්ශනයක් කරන්නට මේක පිළිබඳ තොරතුරු ලැබුණා මේ විමර්ශනය කරන්නට කියලා ආරම්භ කරලා ඒ ගොනුව දුන්නා බී ගොනුව දුන්නා IP දයානන්දට දයානන්ද මතක තියාගන්න ඕනේ තමුන් රාජකාරිය හිතාමතාම පැහැර හරමින් අපරාධකරුවන්ට ආධාර අනුබල දීම චෝදනාව යටතේ තමුන්ට මම හිතන්නේ විශාල චෝදනාවකට ලක් වෙන්න වෙයි ඉදිරියේදී මොකද වසර ගණනාවකට ආසන්නව මේ රත්තරන් සම්බන්ධව තිබිච්ච බීගොනු අද වහලා දාලා තියාගෙන ඉන්නවා එයාගේ ලොකර් එකේ මතක තියාගන්න වහාම ওই විමර්ශන ආරම්භ විය යුතුයි මේක පිළිබඳව මම හිතන්නේ මේ සිද්ධීන් පිළිබඳව අපේ අලුතෙන් පත් වෙච්ච නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යම්පාවිල මහත්මයා ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගනි ඒ වගේම මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ සුගත්ලා ඒ වගේම ඔය දයානන්දලා සහ අනෙකුත් නිලධාරීන් පිළිබඳව ඒ නීති විරෝධී කටයුතු කරන නිලධාරීන් පිළිබඳව නීත්‍යානුකූලව සහ විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්න කියලා ඉල්ලීමක් කරන මොකද හේතුව පොලිස් නිලධාරීන් වශයෙන් තමාගේ යුතුකම සහ වගකීම පැහැර හැරීම ජනතාවට විශාල පාඩුවක් ජනතාව වෙනුවෙන් නෙවෙයි ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් මේ පිළිබඳ විශේෂම අවධානය යොමු කරන්න කියලා අම්පාවිල මහත්මයාගෙන් මම ඉල්ලීමක් කරනේ වගේම මමිත්‍ර නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අම්පාවිල මහත්මයාට සුභාශිංසනය ප්‍රාර්ථනා කරනේ වගේම වර්තමාන ඉතිහාසයේ පළවෙනි වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරිය වශයෙන් පැමිණි එතුමියට ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සුභාශිංසනය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගේ හිතසුව පිණිස කටයුතු සියල්ලම යොදවන්නට හැකියාව ධෛර්ය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා බොහොම ස්තුතියි මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල thank you